සුවි සුද්න්ධසිලේසු සිින්ධුපමස්ස සමාධිධම්මේසු පටවිී සමස්ස අනන්තඥාන සුගගනුපමස්ස නමාමි සිරසාසිරිගෝතමස්ස. පිරිසිදූසිල් කද සමුදුරසේම නිසාල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේම සිරිපා අභියස පිණිපාවවා. මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසපපවාහිසු මේගූපමස්ස නමාමි සිරසාධම්මාමතස්ස මහඳුරසිදලන ලාහිරු සේமா සසරදියඹමැද පහුරක් සේமா කෙලෙසන්කිලොටුහල වෙස්සක්න් සේமா සදහම්රුවනට පිනිිපාවේවා. පටිපත්තිසාරසු සම්මා ටිතස්ස උජුභූත මගගේසු ඉහානගතස්ස කුසලේ සු ධම්මේසු කෙත්තුපමස්ස නමාමිසිරසා සුගතු රසස්ස පිළිවෙන් සරුවෙයි සුවදක් සේම දම්රසධනවයි මිහිරක් සේමා පින් ගගගලන නිම්නය සේමා මහසංගරුවනට පිනිිපාවේවා. සාধසාধසාধು නමුතස්සේ ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ ভাගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගවෙතු වරහතුෝ සම්මා සම්බුදදස්සෙ කාලංගෝහන්නජානාමි ජන්නෝකාලු නෙදිසෙති තසල්ම අभුත්න්වා भික්කකාමී මාමංකාලු උපච්චගාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ධර්ම විජය සිද්ධ කරන ලද භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කරන ලද ඉතා මිහිරි ධර්ම පරයායක් අද දවසප ශ්‍රභණය කරන්නටයි පින්වත් පිරිස මෙ පිම්බර නිමේෂය ජීවිතයට ගල්පගන්නේ. බුදුරජාණන් වහන්සි වදාලේ මෙහිරි අමාධරමය අසන්නට ඉගෙනගන්නට ලැබුණොත් පිපාසිත කෙනෙකු පිපාසයෙන් පෙලෙන මොහොත්තක මනගැසුන සුනීල දිය ඇති පොකුණකින් ඉක්මනින්ම පැන්පානය කරනවා වගේ මේ උතුම් බුද්ධ සාාසනය නැමැති සුනීල දියධාරාව මුණගැසිච්ච වෙලාවි. අමා ධරමය නැමැති දහම් ගංගාව මුණගෙහිච්ච වෙලාව. සංසාරයේ ජීවිතයෙන් ජීවිතයට උත්සන්න වූ බලවත් වූ සසර සරතැස පිපාසය නිවා ගන්නට ඒ අමාත් දහම් ගංගුලෙන් හෙසිසේප. දහම් පැන්පානී කරන්න එව් දෙසා තමයි මේ අමාධරමය ඔබවෙත කියා දෙන්නේ බුදුබන පදයක් අහන්න ලැබෙන්නේෙ නෑ හැමදාකම හැම කෙනෙකුටම හැම කාලයක මැහෙන්නේෙ නෑ දුල්ලබව කලාතුරකින් පෙරපින් ඇති කෙනෙකුට පමණක් හිමිවන ලාභයක් තමයි මේ අමාධර්මය අසට ලැබීම එ අතිං ඔබ හැම දෙනාම මහාපිනක් ඇතුව මිනිස්ලෝකෙට ඇවිල්ලඉන්න මොහොත්තක ඒ බුදු සිරිමුව මඩලින් වදාහල අමාධරමය මේ අහන්නට සූදානම් වෙන්නේ. කාලං වෝහං නජානාමි ජන්නෝ කාලෝ නදිස්සති, තස්මා අභුත්වා භික්හාමි මාමංකාලෝ උපච්චගාති. අද ඒ ගාතහා ධර්මයයි මේ අමා ධර්ම දේශනාව සඳහා මාතෘුකාාව වශයෙන්, ඉසෙල්ලාම සජ්්‍යායනා කරන්නට යෙදනේ. එතකොටේ ගාත්හාාවෙන් අදහස් වන සරල අදහස තමයි පටම වයේවා මයා මරි තබ්බා. මධ්ධිමවයේවා පත්ධිම වයේවාති ඒවන් අත්තනෝ මරණකාල න්නජානාමි. මම තරුණකාලේ මියදේද එමනැත්තම් බාලකාලේ මැරෙද මැදිවයසි හෝ ජීවිත අවසානය වෙනකම් ඉඳලා මැරෙයිද මේම කාටවත් කියන්න පුළුවන්ද. කාටමත් එලෙසින් නියත වශයෙන් කියන්න බෑ ඇයි කියන්න බැරි ද ලෝකේ දිහාබලන්න දරුවූ මැරෙනම ළමයින් මැරෙනවා. තරුණ තරුණියෝ මිය දෙනවා. මැදි වයසේ ඇත්තෝ මිය පරලබ යනවා. වයිසකඇත්තෝ මැරෙනවා. හනම් මැරෙන කාලේ කියන්න බෑ කාලං වෝහංනජානාමි. චන්නෝ කාලෝ නදිස්සති. අසවල් වයෙස මැරෙන්න්නට ඕන මෙන්න මේ ඉර්තුව මෙන්න මේ අවුද්ධ මෙන්න මේ දවස මෙන්න මේ තත්්පරට අපි මැරෙන්නෙ කියලා පේනවාවද නෑ සැඟ වෙලාතයේ එක පේන්නේෙ නෑ. අභෙඥඥාලාබි උතුම දකින අසාමාන්‍යමිනිසුන්ට මැරෙන තැන වෙලාව ඇ අවස්ථාවග නිහහිම අදහසත්නෑ ඔහේ දුවන වජීවිතය අරගෙන. එනිසා අබුත්වා භික්කාමි, තස්මා අබුත්වා භික්කාමි මාමං කාලෝ පචජ්ජගා ඉති මෙතන කියබෙනේ ගාත්තාවෙන් ැනිසා මම එක් කාමයන් අනුභව කරලා පස්සෙ කාලෙක ධර්මය හැසිරෙනකං ඉන්න නෑ. පුළුවන් ලැබිච්ච අවස්ථාවෙන් පුංචි කාලහරී නකමක් නෑ. මෙ ධරමයම හැසිරෙනවා. කාමයන් හොයාගෙන ගිහිල්ලා කාමයන් පරි්භෝග කරලා තෘප්තිමත් වෙලායි නතුරුව ධර්මය හැරෙන කෙනෙ කිතුූත් කව දාවත් යේේදේ සිද්ධ වෙඳි නෑ. එනිසාම මේක වටින්හා පනිිවිඩයක් මේ ජන සමාජියයට අමා ධර්මය තුළින් ලබා දෙන. අපි හැම දෙනාම කල්පනා කරන්නේ. ීවිතයේ සාමාන්‍ය ජීවිතයක ගත්තුවොත් පුද්ගල ජීවිතයක ග ගෙදරක ගෙවෙන ජීවිතයක ගත්තුොත් සාමාන්‍ය මිනිසුන්. කරනු ලබන ක්‍රියාවලයක් තියෙනවන ඉපදීලා බාතූරණ වයසටයනකොට යමක්කමක් ඉගෙන කියාගන්න සිිප් සලට යොමුවෙලා තරුණ වීියටාආාවහමරකි රක්ෂා හොයාගෙන ආවාහ විවාහ කටයුතු සිද්ධ කරගෙන. දරුවන් පෝෂණය කරමින්ගේ දොර තනමින් රැකි රක්ෂාතාන්නමාන තරකරගනිමින් තොර තෝංචයක් නැතිව මේ දහමක් විනයක් ගැන ජීවිතයක් ගැන සසරක් ගැ මරණයක් ගැන කල්පනා කරන්න තප්පරයක්වත් නැති තරමට ජීවිතය අවිවේක කරගෙන. ඉතිං හොඳ ම කාලෙන් ගත වෙලා යන තරුණ කාලෙත් ගත වෙලා ැදිවයසත් ගතවෙලා ගිහිල් ලතේ පයවාරු නැති බහෝ ලෙඩ දුක් පීඩාාවන්ගේෙන් මේ කය භරිත වෙච් කාල ඔන්න ධරමයට යොවේෙනවා බහෝ දෙනාලෝ ඒකත් කලාතුරකි. හරු අය සටගිහිල්ල මිය දෙන ොහොද දක්වාම සීලයක් ගැනවත්, සමාධියයක් ගැනවත්, ප්‍රඥාවක් ගනවත් ධානයක් ගනවත් ඉතාන්නේෙ න. ඉතින් එහෙම ජීවිත ගත කරලා හරියාවිද සුගතියක් වෙේද. සැනසීමක් ලැබේ එක ලඔබහිතනවාද. ආන කාරණය සැබවින්ම ප්‍රශ්නාර්ථයක්. එහෙම සැසීමක් ලැබන්නේ නෑ. එහෙම සැනසීමක් ලබපු කෙනෙක් ඇත්තෙත් නෑ. ඉතින් නැනිසා අපි මේ ජීවිතය අනිත් හැමදටම කාලවෙෙන් කරලා, කම්සුවයන් වෙනුවෙන් දේවල් හම්බ කිරීම් වෙනුවෙන් ඉහි ජීවිතයේ ඇතිතා කටයුතු කරලා අවසානික නම්ය ධර්මයටන්නේ හිතන්නේ. එහනම් ඒ ජීවිතය අසාර්ථකයි. තස්මා අබුත්වා භික්කාමි. අපි දන්නේ නෑ මැරෙන තැන වෙලා වයස් ප්‍රමාණය. තියෙම නොදැන යන ජීවිතයක අප්‍රමාධී වෙන්ඩයිවන බුද්ධසනක් මුණ ගච්ච වෙලා ඉතින් ඒ කාරණය තමමේ ගාතා ධර්මයෙන් මතු කරන්නේ. මේ උතුම් ාථහා ධරමය සිරි මුවමඩලින් මතුවනේ එක්තර අසිරිමත් සිදුවීමක් මුල් කරගෙන. ඉති අපි ඒ කත්හා දෙසට අවධානය යොමු කර ඉන්න අනතුරු විමසා බලමු මේ ගාතහාාවසායේ කථහා පුවතාතර ඇති සම්බන්දධයෙ සයිත්. එතුළින් මතුවෙලා එන මේ ධර්ම නයාමේ, ධරමස් ස්වභාවය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලි තමයි, මේ ගාථහා ධරමය සිරිමුවමඩලින් දේශනා කරන්නේ. ත පෝදාරාමේ බොම ප්‍රසිද්ධ ආරාමයක් තපෝධාරාමේ හිටිය අතබත් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සක න තම සමද්ධි ස්වාමින්න් වහන්ේ. ඉතින් භාග්්‍යෝතුන් වහන්සේත් ඒකාල වැඩ හිටියව තපෝදාාරාමය. තපෝදාරාමය ලගින් එක්තරා ගඟක් ගලාගෙන යන. තපෝදා නදිය කෙල කියන්නේ. ඒ ගංගාාව වතුර තරමකට උුණුසු එකැන සීතලන උදේ පාන්දරක වනත්. උුපැන්වලින් සඩීරය සෝදාහරිින්ව වගේ උනුපැන් පහසුවෙන්වා වගේ ගංගාාවන් පුළුවන් පැන් පහසුවෙන්න. ඒට හේතුව තමයි එක්තරා නිරයක් මැදිින්නේ ගංගාව ගලාගනිනවා කියළ බුදුරජාණන් වවාසි දේශනා කැන්වා. ඒව සාමානෙන් වුවනට පේන්නේ නෑ භාග්‍යවතුන්හසේ දේශනා කළේ. ඉතින් අන්නේ තපෝදාරාමයි වැඩඉන්න කාලෙ තමයි, මේ ගාත්හා ධරමය බුදුරජාණන් වහන්සේගේ, මදුර මනූ හරස්වරමීරෙන් අෂ්ඨාංග සමන්නාාගතයේ බ්‍රහ්මස්වරයෙන් නිෙක්ලේසි හද මඩලින් සුදෝ සුදු බුදුරැස් ධහරාවෙන් මහනෙල් මල්සුවඳ මැදින් මේ ගුවන්තලේට මුසු වෙන්නේ. ඉති එක දවසක් ඒ සමිද්ධ කියන ස්වාමීින් වහන්සේ මුළු රෑ පුරාවටම භාවනා කළා. සබ්බරත්තින් පදානම් පදහිත්වා. මුළු රෑ එලිවෙනකම් නින් දක්නෑ ඒ කාලෙ ස්වාමින්වල් හරිී වීරියවන්තයි. සක්ම පැතුමයි තිබුණේ ඒ පැතුම තමයි මෙ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියයෙන් මරණය නිදහස් වීම. පෙන වෙන දේවල් කල්පනා කරේන එකක්ම අරමුණ නිවන්සුවන් සැනසීමමයි. චතුරාර් සත්‍යාව බෝධයමයි. එබන්ුව මුළු ජීවිතයම යොමු කලා පනගැන හිතුවෙන කය ගැන හිතුවෙන නින්ද ගැන හිතුවෙන සව පසය ගැන හිතුවනෑ. ඒ උතුම හොයාගනග ධර්මදායාදය පමණයි. බුදුරජාණන් වහන්සගේ දායාදය උරුමය. ඒ කාරයි එකක් තමයි ධර්මදායාදය අනිත් එක තමයි ආමිසදායාදය. ආමිසදායාදය කියන්නේ භාග්‍යවතුන් වහන්සේට ලැබෙන චීවර පින්ඩපාද සේනාසන ගිලම්පස කියනේ සිව්පසයට. මේ බුද්ධසාසනය පැවිදිි වූ කුල පුත්‍රයෙකුට සිවපසේ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ අනු දැන වදාල නිසා. එහෙනම් ඒ සිව්පසේ අයිතිකාටද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. ඉතින් භාග්‍යවතුන් වහන්ට ලැබෙන සවපසය යම් කළ පුත්‍රේෙක්. අනු භව කරනවා පරිභෝග කරනවා. එක වර දක්න සිවපසය අවශ්‍යයි ජීවිතය පවත්වන්න. හැබැයි සිව්පසයේ පරිභෝග කරන්නේ සිවුරු පොරවන්නේ කුමක් උදෙසාද දානි වලදන්නේ ඇයි. සේනාසනයක් පරිභෝග කරන්නේ කුමකටද මේ බෙත්තයත් පරිෂ්කාරයු මොකටද. මෙන්න මේ ප්‍රශ්ණය බුදුරජාණන් වහන්සේ මනාව තෝරාදුන්නා. සහ පිළිතුර. ඒ එයි අදහස් කරන්නේ මම මේ ආහාරය අනු භව කරන්නේ මෙ පවිදධ හිතන්න ඕනි විධහ. මේ දානෙ බලදන්නේ ගිහි අය කෑම කන්නේ අම් අරමුණකටද එව් දෙෙසා නෙමේ. මටතින වෙන අරමුණක් අනයෝමේ ආකප්ෝ කරනීයෝ මගේ අරමුණ තාම් වෙන සරමුණක් කාට වෙන සරමුණක් ද ගීහත්තඇට වඩා වෙනස් සරමුණක් ම පැවිද්දේ. මම පැවිද දෙක් කියල මෙනෙහි කරනවා. එනම් මම ආහාර බලදන්නේ ගිහි අයබගේ ශරීරය තරකර ගන්න ශක්තිය වඩා ගන්න බලය ජවය මදය වතියනෙ නොය කරමුණ. එව දෙසා නෙමෙයි? මම මේ ආහාරය අනුභව කරන්නේ න මොකටද මං මේදානි වලදන්නේ. ඒකාන්තමි කුසගිනි වේදනවාපු හාම ජීවිතයේ පවත්වන්න බෑනි භවනාවේ දෙෙන්ට බෑ ස්ශ්‍රමණ කෘත්තිය සම්පූර්ණ කරට බෑ. එනිසා ඒව දෙසාමයි මේධානි වලදන්නේ. වෙන අරමුණක් මේ තුළ තියෙනට බෑ නේව දවාය න මදාය නැමණ්ඩනාය න විහෝසනාය, යව දේව ඉමස්ස ගයසට හිතයා යාපනාය. ිහිසු පරතියා ්‍රහ්ම චරියාානුගායි ආන කාරණී පැහැදිලි කලා දේශනා කළ සිරිමුව මඩලින් බ්‍රහ්මචරියාවට අනුග්‍රහයක් අවශ්‍යයි මේ කය පැවැත්වීම් වශය. එව දෙසාමයි සැබවින්ම දානිවල දැන්නේ. ඒ කාරණේ බත් පිඳක් පාසා. කබලින් කාර ආහාරය ගිනිිනු වාර්යයක් පාසාමැදී කරට ඕන. එමනැත්ත ආහාරය තුළින් ඇතිවෙද පුළුවන් මදය රසයට ගිිු වෙලා. අරමුණින් තමයි පැවිද්දෝ ආහාර බලධන්න දානි වලඳන්න. එ තුකට සිවරපරව අරමුණක්තියෙන මකක්ද මේ ශරීරය ලස් වන කරගන්න හැඩ වැඩගන්වාගන්න ගියත්වෝ ඇඳුන් අදිනවගේ ආයිත්තම් ආභරණ පලඳරමවගේ නෙවෙයි මේ සිවරපොර වන්නේ. එනම් මොකකටද මේ සිවරපරවන්නේ. යාවදම සීතස්ස පටිගාතාය සීතලෙන් දුරුවෙන්න්නට බේරෙන්න්නට උන්හස්ස පටිගාතාය, උෂ්ණයෙන් ගන පේඩාවක් වේෙනම්? එ පිඩාව වලක්වා ගන්නට. දන්ස මකස වාතාතපසිරින් සපසම්පස්සා නම් පටිගාතාය මැස්සව ඉන්නවා අදුරුවවින්නවා. ඒ වගේ ම ඔය නොුවෙක් ආකාරෙෙන්ම ශරීරයට හිංසා කරන සත්තුවවෙන්නවාන්නේ ආනෙ වගේ බේරෙන්ද. යාාවදේව හිරිකෝපීන පටිත්් ධාදනැත්තා. ලැද්ජාව බය ඇති වන තැන්තිය නොමේ ශරීරයේ. ආනෙ තැන් වසාගනන්නටව නැත්තං එක සෝබනයි එක අසංවරයි. හමනුත්තයා අසලේල කෙනෙක් වෙනවා. ඒ විිලිබිය නැතුව හැසරුණු. අන්න විලිබිය ඇතිවන තැන් වසාගැනීම පිණිසයි මම මේ සසිවරු පරවාණ මෙන්න මෙම තමයි පැවිද්දෙකුගේ චීබරි පෙරවීම පරමාර්ථය. ඊළඟට සෙනසුනක් කුටියක් ඇයි කුමකටද කුටි සේනාසනයක් තැදිත් සලකාබලන්ව බදුජාණන් වහසසි පැවිද්ධන්ට කොටි සෙනසුන් අනුදැනවදාාරද්දිී මැසි මගරු පීඩා සරපයන්ගේ පීටාලි කොටි වලස්සුන්ගේ පීඩා මැදින් එක කරන්නට අමාරුයි. ඉතිං එනිසා ඒවගෙන් බේරිලා වෙෙන් වෙලා සීතලේ හිම වැටන කාලේ නපුරොහුලං හමන කාලයේ අමාරුයි, වැසි වැටන කාලේ අමාරුයි ඒවවින් බේරෙන්න්නට සෙනසුනක්කෝුණනි අන්නේක තමයි සෙනසුන් පරිභෝගයේ මූලික මුක්ඛය පරමාර්තය. ඉතින් එනිසා සමාධසුවයට සමාපත්තිසුවයට සමවදින් ඇධදි්‍යහාන පරිකර්ම කරන්න කසින භාවනා වඩන් ඒවා සඳහා හුදෙ කලාවක් සුන්‍යාගාරයක් රෘක්කමූලයක් තැනක් අවශ්‍යයි. තිඒ සෙනසුන් අනු දැන වදාරන්නේ ගිය අයගේ දොර හදනුව වගේ ඇතමන්ගේ තත්ත්වේ පෙන්න්න එහමනැත්තන් තමන්ගේ බලපුළුවන් කාරකම්පෙන්න්නන් සල්ලි කාරකම්පෙන්න්නන් එහමනෙමේ ඒව පවිද්දට අදාලනේ. ඇතු ්‍රදධාාවන්න මේ හමදේීම ලබාදයන්න තවොට බාදින සේනාාසනයකින් සැනසෙන්ටෝනි. ගී අඇත්තුොන් තමන්ගේ ශක්ති පමණින් හදන සෙනසුන් තියෙනවනේ. ඒ සේනාසන මොනව උනත්කබන්නේ අතු පැලක් වේවා පෙදුරු කුටියයක් වේවා. ඒම නැත්තං අට්ටාලයක් වේවා. එහමනැත්තං අදකාලේ ගෘුව නිර්මාණ ශිල්පයන්ට අනුව හදන යම්බඳ කුටයක් වේවා සේනාසනයක් වේවා තට්ටු මහල් මන්දිරයක් වේවා. ප්‍රණීින්්‍රදියෙන් මුතුමැනිකෙන් සතෘුවනින් කළත් කමක්නෑ. රගට පුලුවන් වරදක් නෑ ඉති අප සෙනසුන පරිබහෝග කරන්නේ කුමකටද පරිභෝග කරන්නේ අඩමූලික පරමාර්තයෝදෙසා. ඊළන්ගට භාගගතුරැස ගිලාම්පසනු දැනවදාලානේ ගිලාම්පස බේත්ය පිරිකර. මෙව්වත් මේ ශරීරයේ පැවැත්මව දෙෙසා නිරෝගිකම වටිනවන අ්‍යාපජ්්‍ය පරමතායි එකන නි්‍ය මේ ශරීරයේ නොෙක් කාාරය රෝග පීඩ වු් සන්න වෙලා ජීවත්ව ෙන් බෑන. රම මේ හැරෙන් ත්බෑනනි රෝග පීඩා මැදිින් සමාධයක් වඩන් අමාරුවයිනේ එනි සාභාග්‍යවතුන්හන්සේ මේ ගිලම්පස රෝගපීඩාදී දේවල්ලු බේරිලා මහනකමේය දෙන්න දැන වදාලා. ඉතිං ඔන්නවමට කියනම මේ භාග්‍යවතුන් වහන්සේ ලැබෙන ආමිස දායාදිය කියලා. ඒ ආමිසදායාදය අපි පම නික්මුවා හොයාගෙන යනුවන එ මූලික පරමාර්තයෙන් සිව්පස පරිභෝගයේ මූලික පරමාර්ථය අමතක කරන දාලා. වෙනවෙන අපේක්ෂා මතින් සිව්පසිහෙවොත් ආහනම් පැවිද්ධ සාර්ථකයි. එනම් පැවිදි ජීවිතයකට අදාලාකල්පයෙන් යා යුක්තවන්නේි නෑ. ඉළඟට ධරමදායාදේ. ඒක යනි බුදුරජාණන් වහන්සේ වදාලනම අමාධරමය සූත්‍රවිනි අභිධරමය වසයෙන් පරයාාපතිි ධරමය ප්‍රතිපත්ති ධරමය ප්‍රතිවේඩ ශ්‍රී සද්ධරමය. මෙනම තෙවදෑරුම් දහම ජීවිතේයට ගල්ප න්තෝනිේ දහමින් ලබෙන උරුමය ලංකරගන්න නිය කියන්නේ. මේවිනි ටපාඩංක් ක්‍රමින් වාචෝද ගත කරම හොද ගෙන ගන්නවා ආනෙකටිගන පරිියාප්තිිශ්‍රී සදධරමය ජීවිතයට ලංකර ගැනීම. ඒළඟටේ සොතාධතා වචසා පරිචිතා ආදී වශයෙන් ප්‍රගුණ කළ ධරමයට අනුව ජීවිතය සකසාගන්න ප්‍රතිපත්ති මේ වසේ ඒක ඇනි සීල සමාධි ප්‍රඥා මේ ප්‍රතිපදාවට ජීවිතය අන්‍යාත කරන උතුම් බුදුමග ගමන් කරමින්. තව විදිහකින්කිෙව නිවන් පිනිි්ශ අවශ්‍ය කරන ගුණධර්ම තිස්සා තක්තියේද. එවැට කියෙන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියලා. ආන්‍ය බෝධිපාක්ෂික ධර්මයන් ජීවිතර ගලපගන්න ආනෙකට කියෙනා ප්‍රතිපත්ති ශාසනයට ඇතුළවීම කියලා. ඒ දෙක මතින් තමයි ප්‍රතිවෙහද සාසනයයේවත් ධ්‍යහාන මඟඵල උපදවා නිවන්සුවෙන් සැනසින්ට ලැබෙන්දි. ඒ කියන ලද තෙබදෑරුම් සාාසනයට අයිතිකායෙක්වීම කොටස්කාරයෙක්වීම ඒත් එෙබදෑරුම් සාාසනිී උරුම කර ගැනීමයි පැවිදනගේ මූලිකම මූලික පරමමාර්ථයි. එයදිසා තමයිර සිවර පොරවන්නේ. එවදිසා තමයිර දංහැන්ද වලදන්නේ. එවදිසා තල් ගෙවන්නේ එවදිසා තමයිර ගිලම් පස බෙත්තෙත් පිරිකර පඩිභෝග කරන්නේ. ඉතින් මේ කාරණය හොදවැඩ සහිය තබාගන එදාහිටපු ඒ පින්බඩ උතුම් ජීවිත ලබපු ස්වාමින්න් වහන්සේලා කල් ගෙව්ව ඉතින් මේ සමදධ ස්වාමීින් වහන්සේත් ඒ අතඩ එක්තරා ස්වාමීින් වහන්සේ නමක්. මුළු රාත්‍රයේ පුරාවටටම තපෝදාරාමයේද ඇභහ වනාවේ දුන සක්මං කරනවා. ආයි පරියන්ගේ දෙනවා ආයයිසක්මං කන ආය පරියන්ගේ දෙෙනවා. ඉතින් ඔොහොම එලිවෙනකං භාවනාවේ දලා අරුණු ගමන වේලාය නහත්වා සුවන්නවන්නන් අත්ත භාවන් සුග්හාාපේමානු අන්තරවාසකන් නිවාසෙත්වා උත්තරා සංගක් හත් දේන ගහෙත්වා අට්හාසි. සුපරිකම්ම කතාවය සුවන්න පටිමා. ඉතින් ස්වාමින්වාන්සේ උදේ වෙනකම් භාවනාවේ දිලදැ භාවනාවේදන ගොට කෙලෙ සෑත්වෙනවනි. නීවරණ සංසි දෙෙනවා ව්‍යාපාදයේ නැති වෙනවා රාගී නැතිවෙනවා පසු ඇැවීමම් නැති වෙන. ඉතින් මේවා නැතිවෙනකොට සිත බොහොම ප්‍රභහසර වෙනවා. කුසාල්තිත් පහළ වෙනවා. එතකොට මුුණේ වරණය හරීම ලස්සනයි. ශනීරයේය පැහැ බර වෙනවා රත්තරම් පාට වෙනවා. භාවනාව හොඳට කරනකොට ඒරූපය බොහොම දැකුම් කල වෙනවා. ඉතිං දැ මේ ස්වාමෙන්වාස උපතිම් හරි ලස්සනයි. සමිද්ධි කෙලකන සමුෘර්්ධමත් කෙනයි. හැමතිම රූපයෙන් ධනයෙන් බලයෙන් නිලයෙන් කුලයිෙන් පවුල් පසුබිමින් හැම පැත්තිම උසස් කෙනකොට කියනවා සමුර්ධමත් වව කෙනා කියලා. ඉතින් මේ ස්වාමින්වාහසේ උසස්කුලේක එපදුනා එවගේ හරීම ලස්සනයි රන්කදක් වගේ. එනිසා නමතිව්ව සමිද්ධි කියලා. ඉතින් ස්වාමන්හසේ එලිමෙනකම් භාවනා කරන අර ගංගට ගිහිල්ලා. පැම්පහසුවනා පැම්පහසවෙලාස්ුවන් වන්නං අත්තභාවන්. රන්වන් පාට ශරීරය. හොදයට ඒ දහඩියාගේ දේශෝදල ඉවත් කරලා ගොඩට ඇවිල්ල ඇටිකක් හුලං වැදිල ශරීරයේ වේලෙනකං අන්තරවාසගන් නිවාසෙත්වා කැනෙ අඳන සිවර විතරක්. ඇඳගෙන තනිපොට සිවර අතින් අරගෙන හිටගෙන ඉන්නවා. හරියට සුපරිකම්ම කතාාවිය සුවන්න පටිමා කියනවා. මනාව හැඩවැඩ ගැන්වූ ඔප්නැ වූ. මනාව පිරිමදින ලද රත්තරම් පිළිමයක් වගේ. බලනිතින් රූපේ ලස්සන පෙර සංසාරෙන් මෙත් වැඩුව දන්දුන්න ඉවසීම පුරුදු කළ ගුණයට අවනත වුණනා ්‍රහ්ම චරියාව ආරක්ෂා කලා ඒ පිම්බලයෙන් රන් පිළිමයක් වගේ ශරීරයක් ලැබුණ. ඉතිං ඒ ලස්සන ජීවිතය නිසාමයි උන්වහන්සේට නම පවා ලැබුණේ. අහස්ස ශරීර සෝභගගන්දිස්. යිතින් මේ ශරීරයේ සෞභාගගේ රන්වන් ශරීරය දැකලා. ඒකා දේවදිීතා, පටි බද්ධ චිත්තා. ඒ ප්‍රදේශයේ තියන වනාඩැවිට අධිග්ලෝවිත එක්තරා දෙවුදුවක්. දෙමගනම් මේ ස්වාමින්හේ දිහාබලන වසඟව වුණා ඒ සරීරය ලස්සනට. ඉතිං වසග වෙලා සිත බැඳදිලා තුවන්කොහොස්සි භික්කූ දහාරෝ යුවා සොසුකාලකේ සෝ, බද්‍රේන යොබ්බනයන සමන්නනාාගතුවා. බිරූපෝ දසනීෝ පාසාධිකෝ ඔන්න මේ දෙෙවදුව ඇවිල්ල අආහස ඉඳගැෙන කියනවා. දෙමගනගේ වේශයම මවාගෙන් අහසේදගෙන කියනවා. භෙක් සෝභ කවද ඔබ බොහොම ලපටි කෙනෙක් ොහොම තරුණයි. සුසුකාලකේ සෝ තාම කළු කෙස්තියෙන්වා. ඉතාම රමණීියෝ වූ යොගුන් විය ඔබ ගත කරන්නේ. එබගේම අබිරූපයි බොහෝම රූප සම්පන්නේ දස්සනීය දකින්න දකින්න ආසයිත් හැම පැත්තම ප්‍රසාධ ජනකයි එකයි පාසාධීකෝ කියන්නේ. ඒවරූපස තවකාමි අපරි බොංචිත්වා කූ අත්හෝ පබ්බජ්ජාය. ඔබ ඔච්ර ලස්සන සරීරයක් තියාගෙන. කාමියන් වයනි නැද්ද විවාහයක්හිම කරගන්න බලාපොත්වෙෙන නැද්ද කුමාරිකාාවක් ලබාගන්න කැමති නැද්ද. තරුණ කාලේම ්‍රහ්ම චරයාාවමට ඇවිල්ල සාාසනයට ඇවිල්ලම මේ රෑලිනකන් දිමරාගන භාවනා කරනවා පස්සේ කාලය ඔව කරන්න පුළුවන්නේ. මාසම ගෝබ කාමයන් අනු භව කරන්න ඔබට කාමයන් අනු භව කරන්න ලැබෙනවා. අපි සතුටින් ජීබත්දමු මනුසලෝකයේ සිද්ධ වනවා වගේ මෙම ආරාධනක් සිද් කලාමීදේවන්ග. ඇ ලන්න දෙවගනක් දිවිවලෝකෙන් ඇවිල්ලා හස ඉඳගෙන මේම ආරාධනාවක් කරන උදෑසන කාලේ ඉරණැගෙන්න්නත් පෙරාතුව අඩාඳරේ. න වගේ අවස්ථාවක මේ රන්වන් ශරීරයක් හිමි මේ ස්ශ්‍රේෂ්ඨ වවානු භාාව සම්පන්න පැවිදි ජීවිතය ගතගන්න ස්වාමීන් වහසේ. මේ වනිකුට රහත්වෙන තිබුණිත් නෑ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සිංහයෙක් වගේ සිහ රාජයෙක් වගේ ප්‍රකාශයක් කරවා බලන්නමි ප්‍රකාශේ දේවදධීතයේ. දියනී නැතන් දෙව වගෙන අසුකස්මින්නාම වයේ එතෝ මරිස්සාමීති මම මරණ කාලන්න ජානාමි මම කවද මැරේද කලා මම දන්නනෑැකිවවා. ඔබ කියන විදියට යොබුන් වයේ කාමයන්ු බව කරල්ලා වයස් ගත වෙලා මහන වෙලා නිවන්දකින වැඩකරගන්න ගන ඔබ කියන්නේ නමුත් මම දන්නේනෑ කවද මැරේද කියලා. ඔබ දන්නත්නෑ. ඒස මේ කාලු පටිච්චන්නවු මට හරිට පේනිිනෑම මැරෙන දවස. එනිසා, ස්මාත් තරුණ කාලේ ඒව සමන්න දම්මන්කත්වා දු කස්සන්තන් කරිස්සාමිනිසක් පුළුවන් කාලේ අතේ පයේ වාරුත්්‍යයන කාලේ තරුණ කාලේම මේ උතුම් බුද්ධසාසනය ලැබුත්ත වෙලාබේ මහන ධරමේ හරියට සම්පාදනය කරලා සීල සමාගේ ප්‍රඥා ත්‍රිසික්ෂමාරගේ ගමන් කරලා මම මේ දුක කෙලවර කරන්නන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ උදසා තමයි මම මේ උතුම් පැවිදි ජීවිතය ලැබුවේ මේ ස්වාමන් වහන්සේ මෙහම ප්‍රකාශයක් සිද්ධ කලා. සාත් හේරාස සන්තකා පටිසන්හාරං අලභිත්වා තත් දේවන්තරදහා ඉතිං. තෙරුන් වහන්සේ ළඟට ආාවේ පැරදි බලාපොරොත්තුව කිනෙීමේ දෙවගෙන නමුත් ඒ බලාපොරොත් විෂ්ට කරගන්න බැරිවුුණා එහෙම අතුර දන්නුනා. ඉතිං බුදුරජාණන් වහන්සේ එදා තපෝදාරාමි වැඩඉන්නම, භාන්ග උතුරන් වහන්සේ වෙත මේ සමිද්ධ ස්වාමින්න් වහන්සේ ගමන් කලා. ගමන් කරලා සිරිපාස් පියුම් සිිබිමින් වන්දනා කළ වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීන්‍යයාාදූ උදෑසන කාලයේ. තපෝධාරාම භාවනාවේ දිලලා ශ්‍රමණෘත්තයේ යෙදිලා. එලි වෙන තුරාවට භාාවනාව යේෙදිලා නීවරණ සංසිදවල. තපෝධාරාමීෙන් ගත සතපාගෙන ගංගා යවුරේ ටිකවෙලාවක් ඉන්න කොට මේ ගතවියල්ලමින් න්න මෙම සිදුවීමක් වුණා දෙවගනක් ඇවිලා මට වැරදි නිමන්ත්‍රණයක් ආරාධනාවක් කළ මම ඇයට මෙන්න මෙම ප්‍රකාශයක් කලා ඇයක්ෂණයකින් අතුරු දන්නුනාා.තිෙන් භාන්ගිමතුන්හැප දේශනා කරනවන්න කහෝ සමිද්ධී, තුවනීම ඒ තරහි දේව ධීතාය පලෝබිතෝ. සමිද්ධී ඔබ විතරක් නෙමී ය දෙමගනක් විසින් පොළඹවන්න යෙදුනින්. පුබ්බේපි දේව ධීතරෝ පබ්බජිතය පලෝබිංසුයේ පෙරත් ඉතිහාසය තුය දෙවගනුන් විසින් පැවිදන් පොළඹවාගන්නට ෙදි තියෙනවා ඇබැ පොළඹවා ගැන ැරිවෙච් අවස්ථා තියනවා ඇතැම් පැවිද්වන පෙළබිලත් තියෙනවා. කියල මෙන්න මෙම ඉංගියක් ඉතිහාසේ ගැන භාග්‍යවතුන් වහසේ දේශනා කලා. මද මන්ස බොෝමැමැත්තිෙන් ඉල්ලීමක් කලා ස්වාමීණී මෛදදිරයට දෙමගනක් කැවිල්ල කාමයෙන් නිමන්ත්‍රණය කරපුයක ගැන මට දැන් අත්දැකීමක් තියෙනවා. ස්වාමී ඉතිහාසි ඔය දෙේකෝමද සිද්ද වුණේ මා කර අනුකම්පාවෙන් දේශනාකොට වදාරන්න ආනෙ මිල්ලීමක් කලා. ඉතින් භහං්‍යපතුරනාන්සේත් අතීතන් ස ඥානයේ පිහිටා මහප්‍රඥාවෙන් දේශනා කරනවා සමද්ධි අතීතයේ මේ දබ දවතලයේ බරණැස් කියලා රාජධානයක් තිබුණා ඒ රාජධානය, බ්‍රහ්මදත්තගෙන රාජ කුලයට අයිති රජවරයක රාජ්‍යභාරය උසුලන කාලේ බෝසතාාණන් වහන්සේ නැේ භාගෙ උතුන්වහන්සේන පෝසතාාණන් වහන්ේ ඒ ගම එක්තරා කාලයක කාසි කාසි කියන ගම් දනව්වේ බ්‍රහක්්මණ කුලේක ඉපදුනාා. බරණැස් නගරයේ කාසි ග්‍රාමීහි බ්‍රහක්්මණ කුලයක. මෙිනිසි නිපදිලා, වය පත්හෝ ඒකනි වැඩිවයට පත්ව වුණ. වැඩිවයට පත්වෙලා. සබබ සිප්පේසු නිප්පත්තින් පත්වා. ඉගෙනගන්න තියෙන දේවල් තියෙනවන්නේ තරුණ කාලි එහැම දේම උපරිමෙන් ඉගෙන ගත්තා. ඉග ගන්නේ නැතුව හිටියනෑ දැ බලන්න ඒ කාලෙ තපසට යන්නේ පැවිද්ධට යන්නේ. ඒ සමකාලීන ඉග ගන්න තියන දේවල් හොඳටම ඉගෙනගෙන. එතකො ඒ ගෙන අහිතන්න දෙයක් නෑන. ඉතින් එලෙසින් ඉගෙනගෙන ප්‍රසිිප ප්‍රෞෘර්ජාවෙන් පැවිදිවෙන්න තීරණය කලා. ර ව සින දැම පවිද්ට යන්නේ. බද්‍ර යෞ්වන. ඉතින් ම තීරණය කරලා හිමල පරවත්ත ප්‍රාන්තයට ගිහිල්ල පැවිදි වෙලා වැඩි කාලයක් ගත්ත කලේ නෑ. භි ඥාට සමප ට නි ත් ත්තු අභි්ඥායිපදෙව. ි්ඥා යන ේස ඥානය. ඒ ි්ඥාවට පුළුවන් පෙරවිසූ ඉස්කන්ද පරම්පරාව ජීවිත දකින්න. ඒෙවගේම අනාගතේ ගන දකිින්ද පුළුවන් වි තරක් නෙව ඉපද මැරන සත්‍යයෝ දකින්නට ොළුවන්. බගේ විේෂහැ කියවන් අහසෙන් ගමන් කරන්න පුොළුවන් මහපොළුව කිමි දෙන්න පුොළුවන් ජලේමතින්න ඇවිදගෙනයන්න පුළුවන් එවගේ හරි විස්මිත වැඩ කරන්න පුළලාාභික් ඥලාබීන්. එස යල්ලම අප මහබෝසත් තාපසතුමායදා උපදවා ගත්තා. ඉතින් මෙම උපදවාගෙන හිමාල ප්‍රදේශයේ ඒකං ජාතස්සරන් නිසාය වාසං කප්ේසෙක් තරාස්වභාවික විලක් ඇසරුරගෙන ජාතස් තරය කියන ස්භිකම හටගත්ත විිල්න්නේන එවගේ විල්පකුණු දඹදියව තලයේ හිමව්කුලු අරණේ අදත්තියෙනවා. අපේ රටත් තියෙනවාන ඉතින් ආන්‍යේවාගේ පොකුණක් සමීපයේ වාසය කරනවා ආරාමයක් හදාගෙන. ඉතින් සෝ සම්බරත්තින් පදදාානම් පදහිත්වා බල තා පසුතුම රෑලි වෙනකම්භාවනා කළ. අපේ බෆතාණන් වහන්සේ. ඒ ැල්ලන ම නිදින කසින පරිකර්ම කරනවා සමාපත්තියන සමවදිනවා හරි සතු එංජීවිතයගත කරන්න. ලෝක සතුටින්ම්ම ඉන්න කෙනෙක් වෙනවා. හිමාල වනාරණෙ තනියම හුද කලාව පාලුව ඉන්නේ. ගම්මානයකටනෑ කලාවාතුරකින්. මනුස්සෙක් දකින්නම් වෙන්න කලාතුරකින්. ඒය ගස්වලින් වැටිෙන ගෙඩියක් ඒවගේ කොළ මුල් දළ ටිකක් අනභව කල තමයි කල්ගේවන්න හැබයි හරිම සතුටින්. ඇයි දිහානතියෙනවා සමාපත්ති තියෙනවා නීවරණයයන්නේ. කාමච්චන්ද ව්‍යාපාද තෙන මිද උද්ධච්ච කොක්කොච විචිත්සාහ කියන නීවරණයන් එක නම් ජීවත්වයන්නේ කොච්චර භෞද්තික බස්තු ලැබුණ තියාට සතුටනේ. මේ නීවරණ ධර්ම ඉවත්වෙන්න ඉවත්වෙන් අඩුවෙන් අඩු වෙන්න එයාට සතුට තියෙනවා. සැපය තියෙනවා සොම්න අප තියෙනවා ප්‍රීතිය තියෙනවා. ඉතින් දැන් දිහානාභික්නවපදනවා කිය නෙව්වා විස්කම්බන වශයෙන් යටපත් කරල රයි අනුසේ වසෙන් තරයි තියන්නේ. සමට අවුදදු බිස්ස තිය හතලිය පණ ජීවිත කාලයේම කෙස් මතු වවෙන්නේ න ඉතින් ඒ ජීවිත තමයි තාපස ජීවිත කියන්නේ විශිවරුන්ගේ ජීවිත. ඉතින් එලෙසින් භහාවනා කරලා ඉරවදාාවෙන වෙලාවේ දලස්නානය කරලා ඒකං වක්කලං නිවාසෙත්ව එක් තරා වෙහැරි වවස්තරයක් ඇඳගෙන එක අතකින් තවත් වැහැරි වස්තරයක් අතේ තබාගෙන මේ ශරීරය ශරීරං වෝධකං කරුන්තු වට හාසයකය නම ශරීරය තියන වතුර බිින්දු වේලිලා යනකං ටිකක් හුළං වැදෙන ඉඩහැරලා වැඩ හිටිය. මහබවසත් ආපසතුමා. ඉතින් මෙම වැඩ ඉන්නකොට මේ සරීරය හරි ලස්සෙන තරුණ කාලේ බ්‍රහ්මචරියාව රකිෙනකොට ශරීරය බබලනවා. තරුණ කාලයේ බ්‍රහ්ම චරියාවේ දිලා භාවනාවේ දෙනකට කොච්චර අවලස්සන කෙනෙක්ගෙ වනත් ශරීරය සෝභාමත්වයෙන. එකහරි ආස් චරියම. අපිීතුම කො ටිකක් අන්ඳුරු වරණය ඇති හමක් තියෙන කෙනෙක් කියලා. ්‍රහ්චාී සීරයේ දිලා මෙත්වඩන කොට ප්‍රභාස් වර වෙනවා දැකුම් කලුුවෙනවා. ඒක අදදුටු සත්‍යයක් ඒ දෙවල් සිද්ධ වෙනවා. ඉතින් මේ දිහාන භිඥාලාී නියත විවරන ලැබූ මහ භෝපානන්හසේ ශරීරයේ කොච්චර ලස්සනටු තියෙන් නඇද. ඉතින් අන්ෙම ඉන්න කොට එක්තරාදම ගනක් අහසිනාව. හසින් නැවිල්ලා බෝෆතාානන් වහන්සේගේ රන්වන් පාහට ශරීරය දැක්කා. දැකලා ඒ දෙවන්ගන කියනවා කොහම දැකි කියන්නේ. බතුන්වා භික්හසී භික්හෝ නැහි බුත්න්වාන භික්හස බොතුන්වාන භික්හෝ භික් හස්සු මතං කාලෝ පජ්ජකා භික්ෂුව ඔබ නොවලදාම වලදනව කිව්වා. ඔබ වළඳලා නෙමෙයි වලඳන්න කිව්වා. භික්‍ෂෝ වළඳල වළඳන්න කිව්වා කාලෙගෙවෙන්න දෙන්න පාකිව්වා. මොකක්ද මේ කියන්නේ ඔබ. නොවල්ලදා වල දෙන කෙනෙක් කිව්වා. කාර්දයක ඇන මහාබෝකත් ආපසතුමාට. අබුත්වා භික්කසි භික්ෂුව ඔබ තරුණ කාලයේ කිලේස කාම වසේන වත්තු කාම වසයන අබුත්වා භික්කායි චරසි ඒකයිය කිව්ේ. ඔබ ඉන්න තරුණ කාලි. තරුණ කාලේ සාමාන්‍ය මිනිසු කරන්නේ මහනකමට යනක නෙවෙයින්නේ. කොහමරි කාමයන් හොනකන තරුණයක් නම් තරුණියයක්ක් ව න රුණියයක් නම් රුණෙකව වන ගේ දොර න සල්ලි භගවයන දරුව හය සම්පත්ව වන රැකි ක්ෂා වේ. ති ඔය සැපපු ොයායගෙන ඕවත්කදම ජීවත්ව වෙන්නේ. ඔබ භික්ෂුව ඒවා හොයා නැතුව ඒවා අනු බව නොකරණ ඔබ දැන්වේ පාතරයක් අරගෙන ඒම නැත්තම් ඔය පැසක් අඩගෙන ඔය කොල දළු හොයාගෙන ගිල්ල බලඳලා ජීවත්වවෙන්නේ ආනෙකටයකිවේ නොකා කනමක් කියලා. තෙරෙනවදයට කිව්ව. මොකක්ද ඔබ කාමයන් අනු බව නොකර ඔබ පාත්‍රයකින් යැපෙනවා. පාත්‍රයේ ලැබෙන දෙයක් පාත්‍රයට වැටන් දෙයක් ඔබ බල දෙෙන. ඉතින් එහෙම ප්‍රකාශ කරන මේ දෙවග නිීළඟට කියනවා නහි බුත්වාන භික්කසී නනුනාම පංචකාම ගුණේ බුත්වා භික්කාය චරිතබං. කාමී අබුත්වා භික්කාාචරියන් උපගතෝසි. ඔබට තිබු නිහෙම කරන්න නෙවෙයින. ඔබට තිබුණ නිවෙේ තරුණ කාලෙ විවාහජීවිතයක් ගත කරන්නලා කම්සුවයන් විදල දැම්මා සමගෝනත් ඔබට පුළුවන් විවාහ ජීවිතයක් ගත කරන්න කෞුද මේ කියන්නේ දෙවගන කියන්නේ. ඔබ එහෙම කරන්නේ නැතුව ඔය. දේලි වෙනකන් ඉදි මරාගෙන යයි භාවනාවේදනවා මොක් දෝකේ අර්ථය ව දෙවංගන මේ විදිට ප්‍රකාශ කලා. බොත්වාන ඩික්වු භික්කස්සු. භික්ෂුව ඔබ දහරකාලීතාම කාමි මුංජිත්වා පළමුකොට තරුණ කාලි කාමයන් අනු භව කරන්න පච්හා මහල්ලක කාලී භික් අස්සු. වයිසරගේ හාම ඔබට පුළුවන් ඔය පැවිදි ජීවිතයකට යන්න තබසලකින්නේ යන්න. ඉතිං ආනෙ වෙලාවෙම දෙවංගෙන කියන මා තන් කාලෝ උ පච්චකා. අයන් කාමී පුුංජන කාලෝ දහරකාලොෝ තම් මාතික්කමතුූතියි. අප රාදෙමේ කාලෙ ගෙවෙන්න දෙන්න එපාකිවවා ඔය මහනකමට යටකරලා ඔය දුක්කිත ජීවිතය ගෙවන්න එපාකිවා. එඒත් දෙවංගට හිතෙන්නේ මහනක ද්දුකක් කියලා. දෙවංගට හිතු නේදාමේ මහනකම ජීවිතයෙන් පලාා අයමක් කියලා. දෙවංගනක් පවා දැක්කෙමේ මහනකම කියන්නේ කාමයන් පරිබෝගක් කළ නොහැකි අයගි තේරීමක් කියලා. සම්පූර්ණ වැරදි මතයා. ඒ භාගිවතුන්හන්සේද බෝසත් අවද පහලවෙනි උදිච්ච ්‍රහ්මණ කුලේක. මහාසාර ්‍රහ්මණකුලේක. ආඩ්‍ය වූ මහාසාර බ්‍රාහ්මණ කුලේක. බ්‍රාහ්මණිය කැටියට ධනයෙන් සැපසම්පතින් පිරුණ පවුලක ඉප දෙන්නේ. ඉගෙන ගන්නඕනි ඇමදේම් ඉගෙනගත්ත ඒ වෙන කොට ඒ තමදියවුත්තලේ අම්තා කලාශිල්ප දර්ශන විද්‍යා මනොහරිතිබුණනා ඇමදීමමල් ෞඛක ශාස්ත්‍රයන් පරතරට ගෙනගන අවසාන තීරණය කලා. ුරදෙක්දහත් දහටක් විසක් වෙනොට දැන් හරි දැම්ම ඉගෙන ගත් හිතුදේගෙන ගත්තා දැම්ම යන්නටඕොනි පපස්රකින ජීවිත අවබෝධ කරන්න සැනසීම හොයන්න. මේ කාමක ජීවිතේ පලක් නැමිනිසුයිපදෙනවා දිරනවා මැරෙනවා. මයන් වෙනුවෙන් රඩුවෙනවා පොරබදනවා කාමයියන් හින්ද තමයි ඇතිවෙන්නේ. අවිනිශිත බව ඉරිසයාව මසුරුකම කුහකකම තරගය පොරයි මේිහක්කොම කාමියයන්ග ඇතිවෙන්නේ. කාමමීම හේතු එඔක්කුටම ලෞගක ජීවිතය තියෙන එකම හේතුවවෙන්නේ කාමේ තවත් හේතු බලපානවා. කාමි ප්‍රධාන හේතුවක් කාමයකිවම ආසාාව. ආසාලකිවම ලෝබේ ලෝබයකිවම රූපතන්නා සද්ධතන්නා ගන්ධතන්නා හසතන්න පොට් හැබතන්නා දම්මතන්නා. න්නාව කිවවාහම ලෝබයේ නෑමැති චෛරිසික ධරම එතකොට ඒ ධර්මය යම්තාක් පව්තිද සහනයාට නෑ අසාහනමයි. ලෝබය අසහනයට හේතුවක් අසාහනයේ අසතුටට හේතුවක් අස ක්‍රෝධයට හේතුවක් ක්‍රෝධය අසමගයට හේතුවක් අසමකයේ ගැටුම් වලට හේතුවක් ගැටුම් නැසී වැනැසී සතුට අහිමි කිරීම හේතුවාක් ඕක තමයි ගිහිජීවිතේ බහෝසයින් සිදධ බන්නේ එනිසාම කාමයන් හි බලාපපුොරොත්තුව වන සතුට නෑ හො දර ග ටව මිනිසු ලාපොරොත්ව දදි සසටක් මේේතුලනෑ. මිනිසු හිතන්නේ කාමීෙන් මුලු සැසීමම ලැබේ කියලා. කාම වලංගවෙන්නේ කාලයකට. කාමයන් කියනේවා බරිභෝග කරන්න පුළුවන් වෙන්නේ අතේ පයහයි තියෙනකං තරුණකම බලවත්කම. ඒඔය වාරු තියෙනකක් විතරයි ඒව කරන්න පුළුවන්ගන්නේ. හැබැයි වයසර ගයාාට පත්ේ කකුලක් උත්ස ගන්න බෑ. අතක් උත්ස ගන්න බෑ මලමුත්ත්‍රාටික තනීමම පහකරගන්න බෑ. පහවුනාට පසේ හෝදගන්න බෑ. අතට ගත්ත බත්ප ගානේ බත්්ටික කට ගන්න බෑ. ලඟ තියෙන බතුරකෝපේ උත්සල කටේතියා ගන්න බැරි මට්ටමට මේ අත්පාකරමන්න වෙනවා. ඒ ඉන් කවුරුත් දකින සත්්‍යයක්නේ ඔබේ අම්ම ඔබේ තාතෝ ේසිීය. ගේ මඔබත් එකන්න කීදිනෙක්වේ ඔයි මටමට වැටිනවද ඊළඟ වාරි කාට ඔබට එතුවන මේක තමයි සනාතන සත්‍යය යම් කෙනෙ හටගත්තර නැසී වැෙනසීය නොවමයි. ජාතිදම්ම ජරාධම්ම ව්‍යාධිධම්ම මරණ දහම නිබලෝක කාටත් පොදු ධර්මතා බේරිච්ච මොම රජවරයෙක්වත්නෑ. බේරිච්ච මොනම මනුස්සෙක්වත් නෑ ඉතින් අපිටත් ඒක උුරුමයක් ජීවිතය අංගකීපයක් තියෙනවා අවස්ථා කීපයක් තියෙනවා යුග කීපයක් තියෙනවා අතර සම්බන්ධී කරයක් තියෙනවා අන්නකට කියනවා ජීවිතය කියේලා හේතු බලදහමින් මේ සමස්තය සම්බන්ධ කරනවා. ඉපදීම පුංචි කාලේ එළඟට දුවල පැනල වැලිෙලේ ෙරන්න කාලේ තරුණ කාලය මැදිවහස වයස්ගත කාලේ මරණ සමයි. මේක තමයි සාමාන්‍යෙන් පොදවෙ ගත්තව ජීවිතය කවදීන්. ඒව දසක වස්යෙන් බෙදෙනවා පංචක වයෙන් ෙදෙන එම බදෙන පෙන්න්නවා නමුත්. පිට කියන්න බැයිපදිච්ච මනුස අවුදු අ සුවක්කන ව ීත්වය කියලා. චන්න්නෝ කාලු නදිස්සති, පේෙනෑ මැරන වෙලාව වැහගහිල්ලා. මේ බනපදයාහාන ඔබ සහරිවිටහන අවසාන බනපදේ වෙන්න බැරිෑ. ඒකහෙමයි මේ ජීවිතේ හැටි. ඉතිම් බුදුරජාණන් වහසේදා මහා බෝධී සත්පාව දේදදි මේ නිමන්ත්‍රණය ලැබුවට පස්සේ කාගෙන්ද දෙමගනින්. මොකක්ද නිමන්ත්‍රණය ඔබ එන්න මාසමග කම්සුව විඳින්න. ඒකන ආරාධනාව ආන්‍ය වෙලාවේ. න් වහන්සේේ දෙවදුවට නැතන් දෙෙමගනට ප්‍රකාශ කරනවා කාලංබෝහංනජානමි ජන්නෝ කාල නදිසති තස්ම අබුත්න්වා භික්කාමි මමංකාලෝ උපච්චගා කලං බහ නජනමි ම කාල ගෙන දන්නන්නේනෑක ම ැරන කාලග නට දන්නිනෑැකිව. පල මු වය මරන්න පුළලන් ජීවිතේ මුල් කාලි ැදදි වයස මැරෙන්න්න පුලුවන් අවසන කාලි මරන්න පුළුවන්. ඒම මට පේෙන් නනෑැකිවවා. මට මරණ කාලේ ගෙනන අදහසක් නෑ. ජීවිතම් ්‍යාධි කාලෝච දේහැනිික් හෙපනම් ගති. පංචේතයේ ජීවලෝ කස්මින් අනිමිත්තාාන ඥායෙරි ඒයන්නේ ජීවිත්තය ගැන ඉලඟට ලෙඩ රෝග හැදීම ගැන කාලිය ගැන මරණය ගැන ආ උපදීම උදදින තැන ගැන. රුණු පහ ජීවලෝකස්මිං මේ ජීවලෝකේ නිමිති රහිතයි කල්තියා දැනගෙන කල්තියා හඳුනගෙන පූරෝ විනිශ්චයක් ඇතුව මේ සිදුවීමට හැම දෙනාාව මුහුණ දෙන්නේෙන. අභිඥ්ඥාලාබී අනාගතන් සාදී ඥාන බල ඇති උතුම මේව ගෙනයම් අදහසක් දරනවා. උත්තුම උතුම මෙව්වා ගැන උපරිම බෝධක්තියනව හැයි සාන මනිස්කුට ජීවිතේ කෑන මකද ගෙන මු විධර්ථ කර බද හැයි ක්ව. මට විනිට අදාලවෙෙන ඒ පුහවා ගාලාපයන් පමණයි. ඊළඟට ව්‍යදිය කියල ෙඩ රෝග වගේ හේතුමනවා දව කොයි කාලෙන්නේගේ නිිත්වමනවමද මේ මැහ්වාම උත්තරදේ විහැබැක උත්තරයක්ත් සත්‍යය වෙන්නේ නෑ. අර්ද සතවයක් තියනෙන පුළුවන් කාලෝ කාලෝච්ච කෙල් කැනෙමි කාලයක සම්මුත්තියක් කාලේ නිමිත්මයයි කියල පෙන්න්නට බෑකාටවත් දේ ෙක් ඒහ පනම් මරණයෙ කොයි වෙලා වෙේද කොන හේතුවෙන් සිදමේට කවද කොතන ොම යිද කාටවක් කියන්න බෑ භිඥාලාබියකට හැර ගති. ඇල ද හ තු පල අනුව සිද්ද වෙනවා නමුත් එ බද යාා දර්ශයක් නැති කෙනෙකොටම වවා නිමිත් අයි නිමිති රහහිතයි එකැන නිමිත්තක් නෑ ඒව කල් ඇතිවතේරුන් ගට බැරවෙනවා. ඇතින් නෑ නිසා එහෙම ෝකක ජීවත්වන කෙනෙක් මැරන වෙලා දන්න න මැරන හතුව දන්නේ නෑ කොච්චර ජීවත්වයද කලා දන්න නෑ අදරෑද හිටරෑද තවරු පනාකින් සීයකින්ද එහම දන්න නැති ජීවිතයක් ගත රන්න. එනිසා කාලාං ගූහන්න්න ජාන මෙම දන්නිනෑ මැරෙන වෙලාවම කක්ද කියලා චන්ෝ කාලාවන දිස් ඇති. මර නාසන්න යුගගේ ජීවිතය අවසන් වෙන අසවල් වයිස කියන කාරණී මට වැහිලා තියන එක මට ප්‍රකට නෑ. ැ මේ කියන්නේ බෝසතාණන් වහන්සේ නොදන්නව කියන එකනෙමේ. මැරෙන අවසාන තත්පරයයක් දන්නම මේ ජීවිතය අභිඥාතියෙනවානි සාමාන්‍ය මිනිියකොට තියන අවබෝධයගැනයි මේ කියන්නේ. අභිග්ඥාලාබී ආරරි උතුමන්හසිල්ලාගේ අවබෝධය ශ්‍රෂ්ට අවබෝධය. හම තුර මනිස් හම ්‍රේෂ් හාන භිඥාවක් නැති කෙනෙකුට මෙව්වා ප්‍රකටන මේ කියන ධරමතා ප්‍රකටනෑ එයටට තේරෙෙන නෑ මැරන දමස ආය උපදිින්නෙකොය දේවදන්නේ නෑ. එෙම අඳභූත ගමනක් කියන්නේ ඒ එකයි කියන්නේ. එනිසා චන්ුවෝ කාලෝ නදිස්සති මයියාම්පේස චන්නෝ හුත්වා කාලාෝ නදිිස්තති. සුප්ටි චෝ හොත්වා ඩිතෝන පන ායිති හොඳටම වැහල තියෙනෙකේවවා මැරන වෙලා පේනෑ. සැබන් මේ ක එෙමයින බලන්නේල්ලෝක සමහර වයසුග තඇත්තු. නික මොටබත් හිතන මද මැරනවා කියලා. මැරෙන්න කෙනෙක් මනස සෝදානම් කරගන්නනි විදිහක් තියෙනවන ජීවිතේ සෝදානම් කරගන්න වනි විදියක් පින් දහම් රැස් කරගෙන. හොඳ පිරිසිදු හිතක් ඇති කරගෙන. කරපු බලබත් පින්කමක් නැවත නැවත මෙනෙහි කරගෙන. සීලබන්ත වෙලා වැරදි අඩු පාඩු ගැන මෙනෙහි කරගර පසු ඇැවන්න නැතුව. දානාදේ පින්කම්මල යෙමින් න පස්්චිම වයස ගත කරන්න වනි වයස ගතැත්තුූ මත් කියයන්ගේේදෙනනා දෙම කරන්න. එම සේද වෙන්න කලාතුරින් ැනක. ඒකයි ජන්නුවෝ කාලව නදදිස්සතිකිවේ. තස්මා බුත්වා භික්කාමි අන්නේ කාරණය නිසා මම පංච කාමයන් අනුභව කරන්න තියෙන කැමැත්ත පැත්තකට දාලා. මමම ලැබිච් තරුණ කාලී මහනකම කරනවා. එක කෝකටත්වොදයි නුවනට හොරුයි. බුද්ධිමතුන්ගේ තේරීමක් මේ මහනකම කියන්න පින්වතුනි. හෙම නැත්තාං කසි දෙයක් කරගියයා ගත නොහැකි අන්තාසරන කෑම බීමහිග විරල වූ මිනිස්සව ඇවිල්ල ලැගුම්ගන්න තනක් නෙමේ ශාසනය කියන්නේ. ඒමනැත්තං මේ බුද්ධ සාාසනය කියයන්නේෙ දෙමවපියන්ට බරක් වෙච්ච දරුවෝ ගැහැල්ල බාර දෙන අනාත ච්ච දරුවන් ගැහල්ල බාර දෙෙන තනක් නෙමේ බුද්ධ සාසනයක කියන්නේ. රාජ්‍ය රාජ මහාමාත්‍යවරුන්ගේ තෝරාගැනීම. ඔබ බලන්න තුන්ඩුවක් සැනසූ බුද්ධරාජ පිහිටිවේ ශාක්‍ය කුලේ උපන් මහේශාක්්‍ය චක්‍රවාාති මිනිියුතුුන් හිමිමතිබුරජ කුමාරයෙක් සිද්ධාර්ථ කුමාරය. ඒ දරා ජලැබවේ. ඒ ුදු සසුන්ේ සම්බුදු පෙරහරට එකතුනේ මහ කාශ්‍යප කුමාරය ආනන්ද නන්ද රාහුල වගේ මහ උතුම කොන්ඩන්ද පක්් ප බද්ීීම හානම් වගේ ්‍රහක්්මණ කුමාරුවර එදාමිදාාතුර සසුන් බර දැරුවේ ශාසනය තෝරගත්තේ කාමයන් ඕන තර තිබන ඒ දේවල් අත හැර දාලැ විල්ලා දුප්පතුන් ෙේ දුපතුන සාසන ආ සුප බද්ධ කෂ්ටරෝග වගේ යත් කොච්ච දප පද. දප්පත් පොහොසත් කුලහිීන කලීන. ඒ බලවත් දුර්බල් කොයි කාටත් පෙරපින් තිබේ නම්. පාරමිති බේනම් මේ ශාසනය විවර. එකක කිසිම සැකයක් නෑ මොන්නක් කොේ පපදුනම් බුදුරජාණන් වහන්සේ අවස්ථාව දුන් න්නේ ධරමය හැසිරෙන්න්න. එක කුලේකට සීමමා කලේ නෑ ශසනය. මේ බුදුසුන වර්ගයකඩ සීමමාා කලේ නෑ. මේ බුදුසසුනට බහුමික සීමා පැනෙව්වෙන වාර්ගික සීමා පැනෙව්වෙන. ගේම ධනබත් පුවපත් ආදී වශයෙන් ඒම සමාජයේ අම්බඳ පන්ති බෙදයන්තිබේනම් යොග මේ ශාසනයටට අදාලනෑ කොයි කාටත්. ප්‍රතිපදාවක් තියෙනවා එන හැම කෙනාම ඒ ක්ෂාපදිකාආරක්ෂා කරන්න ඕනි. එන්න හැමක් කෙනාම ප්‍රතිපදාවේ ගමන් කරනු නිගකතමයි බුදුරජාණන් වන්සගේ නියමේ ආත්ඥාව. සාසනයටයනින් මොකටදද නිවන්සුවෙන් සැසෙන් ආවන කළේ උත්තෙකුමක්ද නිවමන් ප්‍රතිපදාව කටයුතු කිරීමේ එක මටත් තේමයි අනෙක්වාමින්න් වන්සලටත් ේම දාහිට මන් වවාස ලටත් ේීම. ඒ ග දවාමන්වාස ටත්තේම ඒක තමයි මූලික ප්‍රිපදාව ඒ අපිට වෙනස් කරන්න හෝ සංසෝධනය කරන්නොහ. ඒක එහෙම නෙමේ කියෙලා කියන්න බෑ. එතකොට පුද්ගලික ස්වාමින්න්වහසේ කෙනෙක් ඒ ප්‍රතිබදාව බැහැට ධනවන ඒ ඒස්වාමීන්වහස රදාලයි. හැබයි අපි වේචනය කර යන්න වශ්‍යන. මොක දේවාමන්වාහසේ දන්නවා අපය ගැන දන්නවා සසර ගැන දන්නවා. එනිසා අපි කෞටවත් බැනවදින්න විවේචනය කරන්න අපි හොඳයි මම තමයි සිිල්වත්වාමන් වහන්සේ. අනිත් අයි දුස්සලා හෙම කියන්නේන්නේ නෑ හම කියන එක ගැලපෙන්ෙ නෑ එහම කියන්න බුදුරජාණන් වහන්ස අසර බාදලාන එබඳු නිර්ධය විවේචනයක් අවශ්‍යනය තමන්ගේ සීලේ ගැන හිතල තමන් ඇතුළතින් සතුට වෙනවා තව කෙනෙකුට සිල්ත් පෙන හිතන විදිහට ජීවත්වෙනවා මෙහරි ආමන්ත්‍රණයෙන් ධර්මය ගුණකයා දෙෙන එහෙම වුණනොත් කොයි කවුරුත් මේ දාහමට නැබුරු වෙනවා ආදරනීය ගෞරවනී ඥාන සම්ප්‍රයක්ත ආමන්ත්‍රණයක් තමයි මේ ජන සමාජයේ බලාපරොත්වෙනි න මන්ත්‍රනයකට ැමතිවෙන්නේ නෑ එනිසා කවුරු කවුරුුණක් ගහිවේවා පැවිදිවේවා බුදුසුන ඇති ගම්භීර පදන ගැන යම් අවබෝධයක් නුව නැස යොමු කිරීමක් ඒ කාන්තින් අවශ්‍ය වෙනවා. එලෙසින් තමයි ශාසන දායාදයට උරුමය ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් එනිසා නිසාසනය යුගයෙන් යුගයට පවත්වදන්නේ එතරා කාලීන අවශතාමතු වෙනවා ඒව වෙනව ස්වාමන් වහසට කතා කරන්න සිද්ධ වෙන ජාතික ප්‍රශ්න ඇති වෙනවා සාසනික ප්‍රනය ති වෙනවා. සාසනය පහිටලා ගුණ ධර්මපුරන්න භූමියක් අවශ වෙනවා ඉන්න තැනක් අභශ වෙනවා. එවට යම් බන්ධ පලිබෝධයන කොට අරගලයන කොට අරබ දේනකොට ජීවිත තර්ජනයන කොට. එවටත් කතා කරන සිින්ද වෙනවා යිතින්ඒ ඇති වරදක්නෑ භික්ෂුව කියන්නේ ජාතියේ මුරදේවතාවරුණ සාසනයේ දේවතවර මුරදවතරු භික්‍ෂූන් වහන්සේලා. ඉතින් භික්ෂුව කියන්නේ සීලබන්තු ගුණමන්ද ජීවිතයක් ගත කරනකොට ඒ හාත් පස දර්ශනය වෙනවා. නිසා උන්වහන්සේලාට හැ ගීමක් තියෙනවා ශාසනය ගැන රට ගැන ජාතිය ගන එනිසා උන්වහසන සොදුසු වෙලාවට ඒව ගැන කතා කරනවා. එඒක් කිසිසේත්ම කිසිවකුඩත් විවේචනය කිරීම අයිතියක් නෑ ශාමීන් වහන්සේලා ශාසන ප්‍රතිබදාවේ හික්මමින් සමස්තය ගැන කතා කරන්න ස්වාමින්න් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පවරන ලද අයිතියක් තියෙනවා. ඉති එනිසා අබුත්වා බි මාමං කාල උපජ්ජකාමි කාලය ගෙවියන්නට පෙරාතුව. මොනකාලයේද තරුණ කාලේ ඇතිහැකි වයස යමක්කමක් කරගයාාගතයහැකි කාලය ගෙවිිලයන්නට පෙර මම දරමී හැසිරෙන්ඩෝනි. ආන්න එදා තාපසතුමා මහබෝසත්. දෙවංගනට ලබාදුුන් පිළිතුර, ඇය මන්ත්‍රය කලා ඔබයින්න මාසමග කාමයන් පරිභොග කරන්තු කියලා ඉතින් හංගිපතුන් වවාශේ පිර ලබාදුන්ට පසේදදා මහ බෝසතාණන් වහන්සේලිස. දේවධීතා බෝ දී සත් අස වචනං සුත්වාත්තත් දේවාන්තර දහයි. එදා අතරු දන් වෙලා ගියා. තින් භාග්‍යවතුන්න්නාසේ සමද්ධි ස්වාමින් වහසගේ ආරාධනාවෙන් මේ කාරණය සමිද්ි ස්වාමීන් වහන්සරමේ ඉතිහාස කථාව ගැන දේශනා කළා. දේශනා කරලා අවසානි වදාරෙනවත්. තදා දේවධීතා අයන් දේවධීතා හෝසි. එෙදා දෙවගනමයි සමිද්ධි ඔබටත් ඇවිල්ලා. ඒ විට ආාදා ක බලන්න මේ පුරුදු කියනීම කොච්චර යනවද. එදත් හිමලවනාාරණය තාපසේකුට තාපසූතුමකට ආරාධන කලා. ඒ දෙමගනේ පුරද්ධ බුදුරජාණන් වස පල ච්චිකාල තිබුණන ඇැ පස්ස කාලෙක සමිදස්වාමින්න් වහසේ දෙවංගන බුදුරජාණන් වහසනට එන්න ක කියලා දැනුන්දන ඇම මඟපල ලාබිනියක් කරනවා. කොහමරි අය සැනසීම ලැබවා. මමුත්තර පුරද්ධ වා ජාති ජාති. ඒයවගෙන අපි හරී කල්පනාවෙන්. අපේ මේ ජීවිතය තියන ඇතැම් පුරුදු තියෙනවා. ඒ පුරුදු අලාභයක් අවැඩක් සිද්ධ කරල දෙනවා, එනිසා ඒ පුරුදු දැන දැන ඉස්සහටගෙනයන්න එපා. ඉතින් භාග්‍යවතුන් වන්සේ දේශනා කැනවා. අහමීීම තයන සමය තාපසව හෝසි ම තමයි සමිද්ධිය කාලු තාපසය අලෙස එදා පාරමි පිරුවේ. ඉතින් පුළුවන් කාලෙ ධරමී හැසිරෙන්. හෙටක් ගැන හිතල ප්‍රමාධ කරන්න එපා. අනිත් හැමදේටම හෙටක් ගැන හිතුවටකක් නෑ හැබැමිත් ධරමී හැසිරීමට සිල්පුරන්න ගුණපුරන්න දන් දෙන්න බණටිකහන්න. සම භාවනාවය දෙන්න විදර්ශන භාවනාවය දෙන්න මෙ වහගරන්න තරුණඇත්තෝ සසුදගතු වන්න බලාබපුොරොත්තුවත් තියෙනවනන්ගේ දේවල් වනට ප්‍රමාධෙන්ටිපා. කාලයේ කොයි වෙලාේ මිනිස් ජීවිත අපට අහිමි කරයිද කියන්න බැ. එනිසා අප ප්‍රමාදී වෙන්න අප්‍රමාදී භාාවේ පිණසම මේ දහම් කතහාව උපකාර කරගන්න හැම දෙනාටම බුදුරජාණන් වහන්සේ ජනන්තගුණ බලයෙන් සැනසීමවේවා කෙළම ආශිර්වාද කරනවා. එගේ. පල්ලගේ ල් ති ේ නමින් හැම දෙනා ගෙනමින් ේ පින් අනු ෝදම් ෙත්වා සිලු දෙවියෝම පින් අනු ෝදම් ෙත්වා හැම දෙනාටමම යාමා ධරමදායාදය සාාන්ත ස්වදායක නිවන් පුර වැද සැනසෙන්නම උපකාරවේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව හදවතේ තබාගෙනවා පිප පින් අනු ෝදං කරමු. ආකා සත්තාා චබුම්මට්හා දේවානාගා මහිද්ධක punyaන්ang අනමු ditවා චිරංරක්හන්තු සම්බුද්ධසාසනං එතාාවතාච අම්මේහි සම්බතං punya සම්පඩ සබබේ දේවා අනමු දන්තු සබබ සම්පත්ති සිද්ධ්‍යියප ඉඩංගෝඥතිනංහෝතු සුක හිතාහුන් තුඥාතයෝ මෙයමා දරමයසා සිදහි දරා නුවනින් මිනෙහි කරමින් උතුම් දහමි සැනසීම පතා ඔබ විසින් ගනු ලැබූමි උතුම් උත්සාහේ සම්මාවායාමයයි. එව දෙෙසා ලබාදුන් ඥානම මේේ අනුක් ාය සම්මාධිත්්‍යයයි. එව දෙෙසා හිතේ ඇති වූ පිරිසුදු ආකල් ප සම්පත්තිය සම්මමා සංකල්පයයි එව දෙෙසා යොමු කරනලද සිත ඇතිව කත්හා කළ වචන සම්මා වාාචාවයි. එව දෙෙසා යම්බඳු කායි කරමයක් වුුණානන් සම්මා කම්මන්තයයි එව දෙසා යම්බඳ උතුම් ජීවිත ප්‍රෘතියක් පැවැත්තුවාන සම්මා ආජීවයයි එව දෙසා යම්බඳු ඌ ඔබ සතිසමාධයක් පැවැත්තුව අනං ඒ සම්මා සතියි සම්මා සමාධියහයි මෙකේ මාර්ගංග වඩමින් රබූතුම් මියුතුම් ධරමදායාදය නිවන් පිණිසවේවා අभිවාදනශීලිස්ස නිච්චං වද්ධා පච්චායිනෝ චතන්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුුවන්නෝ සුඛං බලන් ආයුවාරෝගේ සම්පත්ති සග සම්පත්ති මෙමච්ච අත්හෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධහු සාධහෝ සාධු සදහැවතුනේ අද දවසේ මෙම සුමදුර ධර්මානු ශාසනාව සඳහා ධර්ම මණ්ඩ පේවෙත වැඩමකුට වදාලේ ත්‍රපිටකාච්චාර්ය, රාජකීය පණ්ඩිත, අතිපූච්‍යය, බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශීර්වාදයම ලැබේවායි අපි සාදුසිතත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමෝ. අවසරයි අපේ හාමුදුරුවන්නේ. අදදින මෙම සුමතුර ධර්ම දේශන අාවසඳ දායකත්වය කෙන කටයතුකනු ලබන්නේ පයාගළ නාකාතව පදිංචි චන්ත්‍රච්ජාතිලක නන්දාච්ජඇතිලක සහ නන්තාවති වීරසූරිය ජන අයවිසින්. ඔවුන්ගේ අරමුණ වූයේ පර්ලොෝකප්්‍රාප්ත, දෙමාපියන් සහෝදර සහෝදරියන් අතීන්ටත් නන්තාජයදලක සහ නන්තාවතිවිඩසුරිය යන අයගේ පරලෝකප්‍රාප්්‍ර ස්වාමි පුෂ්්‍යයන් හටත් වර්ග පරම්පරාවේ මියගිය අනෙකුත් සේලු ඥාතීද මිත්‍රාතීන්ට පඥ්ඥානමෝතනා පැමිලවීමයි. එමෙන්ම, ජන්තා ජඇතිලික වහත්මේගේ ආත්‍රණීය ස්වාමිපුෘෂ්‍යාවන ලනාට් ජඇතිලග මහතා ඇතුළු සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දෝදරුවන් මොනපුර මිනිපිරියන් ඇතුළු සුජීවත්්‍ර සිටින සෙලුඥාතිමිතරාදීන්ට සෙත්් කාර්ථනා කිරීමත් මෙම ධර්මදේශනාවශ්‍රවනය කළ සේලු දෙනාටාත් එක්මන් භාාවයකදේ නිවන් අවබෝධ කරගැනීමට හැකිවේ වයි ප්‍රාර්ථනාකිරීමත් ඔන්ගේ අරමුණක් වනාාව. එමෙන්ම කළුතර උතුර විද්‍යසාර පිරිවෙනේ පරිවනාධපදිව වැඩසිට මීට ටික කලකට පෙර අපවත් වහ පූජපාද රොටපුකුණේ චන්ධානන්දසාමින් වහන්සේට එක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේ වායයිත රටේ පැවති කොරිරු යුද්ධයජැගනීමට දයිකත්වේදී? තවතුටත් හමුතා සේවයේ යේදී සිටියති ජුලිමස එකලොස් වනදින හදිසි රෝගත්තුරවීමකින් මියගිය කනල් රමේෂ් මංගල රණවිරු ඥාතිපත්‍රයාට නිර්වාණ සුවය ප්‍රර්ථනා කිරීමත් මෙම ධර්මදේශනාව පැවැත්වූ ගරුතර සාමන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීරිකාශ පාර්ථනා කිරීමත් තමන් වහන්සේ විසින් ප්‍රාර්ථනාකනු ලබන උතුම් බෝධියයකින් නිර්වාණසුවේ ලබාකිනීමට හැකියාව ලැබේ බයි ප්‍රාර්ථනාකිරීමත් ඔවුන්ගේ අරමුණු අතරබනා. ඔවුන්ගේ එස්සේලු අරමුණු සාක්ෂාතවේවා. ධර්මශ්‍රවනය කළ ඔබටඇත් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණසුුවය සාක්ෂාත්කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනෙස මේ ධර්මදානමය පිින්කම, ධර්මශ්‍රවණය හේතුවාසනාවේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිදුුවයි හතයි බිඳුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතද අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමුකිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පෙෙන්සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි